එම දඬුවමලින් නිදොස් කුටි නිදහස් කරන ලෙස ඉලා වාස් කුණුවර්තන ඇතුළු විත්තිකරුවන් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම් දීර්ඝ ලෙස විභාග කිරීමෙන් අනතුරුවයි ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේ. විජිත් මලල්කුඩ, ප්‍රීතිපත්මන් සූරසේන, ගාමිණී අමරසේකර, අර්ජුන ඔබේසේකර යන විනිසුරුවන්ගේ එකගත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අචල වෙංගප්පුලි මහතා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා. අගවිනිසුරුවයා පැවසුවේ පෙත්සම් කරු හා නීතිපතිවරයා ඉදිරිපත් කළ කරුණු සලකා බැලිමින් අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන බවයි. මහාධිකරණය ලබා දුන් තීන්දුවට මැදිහත් වීමට සාධාරණ පදනමක් නොමැති හේයින් විත්තිකරුවන්ගේ අභියාචනා ප්‍රතික්ෂේප කරන බවත් විනිසුරු මඬුල්ලේ සඳහන් කළා. 2013 වසරේ මේ මස 22 වනදා බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයෙකු වූ මොහොමඩ් ශ්‍යාම් පැහැරගෙන ගොස් මරා දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරුවන් කෙරෙනු වාස් ගුණවර්ධන, ඔහුගේ පුත් රවිදු ගුණවර්ධන, උපපොලිස් පරීක්ෂක ඉන්දික බමුණසිංහ, පොලිස් කොස්තාපල්වරුන් වන ගාමිණී සරච්චන්ද්‍ර, ප්‍රියන්ත සංජීව සහ කැලුම් රංගන අයට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය මරණ දඬුවම නියම කර තිබුණේ 2015 වසරේ නොවැම්බර් 27 වනදායි. බම්බලපිටිය ප්‍රදේශයේදී පැහැරගත් බව කියන මොහොමඩ් ශ්‍යාම් නැමැත්තාගේ මෘත ශරීරය දුම්පේ ප්‍රදේශයේදී පොලිසිය විසින් සොයාගෙන තිබුණා. පුරා වසර 7කට ආසන කාලයක් පැවති නඩු විභාගයකින් අනතුරුවයි ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව අද ප්‍රකාශයට පත් කරේ. මේ අතර මාලඹේ තොරතුරු තාක්ෂණ විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ නිපුණ රාමනායක නැමැති තරුණයෙකු පැහැරගෙන ගොස් කොළඹ අපරාධ කොට්ටාශයේ අයුතු ලෙස සිරකර තැබීමේ චෝදනාවට වරදකරු කෙරුණු හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට කොළඹ මහාධිකරණයේ බරපතල වැඩ සහිතව වසර 4ක සිරදඬුවම් දෙනීම කළා. මීට අමතරව ඔහුට රුපියල් 20,000ක දඩයක්ද විනිසුරුවරයා නියම කර තිබෙනවා. එමෙන්ම වාස් ගුණවර්ධන මහතාගේ පුත් රවිදු ගුණවර්ධන සහ කොළඹ අපරාධ කොට්ටාශයේ සේවය කළ තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට වසර 16 බැකින් වරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළ විනිසුරුවරයා එම සිරදඬුවම් වසර 4කින් ගෙවා අවසන් විය යුතු බවටද නියෝග කළා. මෙම විත්තිකරුවන් 3 දෙනාට රුපියල් 80,000 බැකින් දඩ මුදල් නියම කර තිබෙනවා. මේ අතර 2012 වසරේ වැලිකඩ බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම් වලින් සිරකරුවන් පිරිසක් මරා දැමීමේ චෝදනාවලට වරදකරු කෙරුණු හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ලමාහේවා මහතාට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ලබා දුන් මරණීය දඬුවමින් ඒ මහතා නිදොස් කොට නිදහස් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා. ඒ අදාළ දඬුවමට එරෙහිව ඔහු ඉදිරිපත් කළ අපැලක් පිළිගනිමිනුයි. එම චෝදනා සම්බන්ධයෙන් නීතිපතිරා විසින් හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ලමාහේවා සහ පොලිස් මද්‍රව්‍ය විනාශකාරංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමල් රංගජීවන මහතුරුන්ට එරෙහිව කොළඹ මහාධිකරණයේ හමුවේ අධිචෝදනා ගොනු කර තිබුණා. එම චෝදනා විභාග කළ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් පොලිස් පරීක්ෂක නියෝමල් රංගජීව නිදොස් කොට නිදහස් කිරීමට තීන්දුව කළා. සිසු විත්තිකරුන් ලෙස නම් කර සිටි හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ලබාහේවා මහතාට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් ඔප්පු වී ඇතැයි තීන්දුව කළ ත්‍රිපුද්ගල මහාධිකරණය විනිසුරු මඬුල්ල ඔහුට මරණ දඬුවම නියම කරන ලැබුවා. ඊට එරෙහිවයි ලමාහේවා මහතා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෙම අපැල ඉදිරිපත් කර තිබුණේ.